ඔබට මතකද අපි පසුගිය සතිවල කතා කළා නයනජිත් එක්ක මොලය ගැන ජලය අපිට කොච්චර දවසකට ඕන වෙනවද විශේෂයෙන් පැණි රස විශේෂයෙන්ම අපිට අත්‍යවශ්‍ය වෙන නිින්ද කොච්චර වෙලා අපිට ඕන වෙනවද කියන අපි නොසලකිලිමත් දේවල් දේවල් ගැන හැබැයි මේ ඉතාමත් වැදගත් දේවල් හස් ගොඩක් වැදගත් අපි අද බලමු නයනජිත් අපිට මොනවද කියලා දෙන්න ඇවිල්ලා ඉන්නේ කියලා अभी एक एक साथी वाला अभी एक एक देवल का ताकर ना नहीं मौत मागे स्मार्टफोन ने कट ऐब्बे ही वेला दिन ने अभी स्मार्ट रहने के इंग अभी देवल वाले ऐब्बे ही बिंदिया नहीं ने एवं वो टे अभी स्मार्टफोन पाविच कराने स्मार्ट विधि है एक इंद्र मामे का पैतर कर ला अद वैद्य सटान पटांग करना स्मार्ट जोन ने के अदापि कथा कराने वाला पुरुत्व ने मेन ने मेक अगेन स्मार्ट मशीन ने का अगेन मुकदमे स्मार्ट मशीन ने का मेक तमा यूएसएस पेंसिल्वेनिया ඔගොල්ලෝ අහලා තියෙනවද සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ දෙයක් මාස 6ක් යනකම්වත් තෙල් ගහන්න අවශ්‍ය නැති ෆියුල් ඕනේ නැති සබ්මරින් එකක් ගැන හිතා ගන්න අමාරුයිනේ මෙන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් බලමු අපි මොකද්ද මේ කියන්න හදන්නේ කියලා මේ තියෙන්නේ USS Pennsylvania මේක ස්මාර්ට් මැෂින් එකක් හැබැයි මේ මැෂින් එක බලන්න කොච්චර විශාලද කියලා මේ නාවික බටයත් එක්ක බැලුවහම මේක කොච්චර විශාලද කියලා බලන්න මේක තියෙන්නේ එක්සත් ජනපද නීවියක හමුදාවේ තමයි මේගොල්ලෝ මේක පාවිච්චි කරන්නේ අපි මේක ටිකක් ලොකු කරලා බලමු පේනවා ඇතිනේ මේ මැෂින් එකේ එක එක කොටස් බලන්න යනවා අපි ඉස්සලාම් බලන්න යන්නේ මේකට ඔක්සිජන් දෙන්නේ කොහොමද කියලා මේ තියෙන්නේ නිකී කියන මේ ඔක්සිජන් නිර්මාණය කරන ඔක්සිජන් හදන එන්ජින් එක මේක තියෙන්නේ සබ්මරින් එක ඇතුළෙම තමයි. මේ බලන්න මුහුදු වතුර අරගෙන සී බෝට් අරගෙන ඒකෙන් ඒගොල්ලෝ ඔක්සිජන් හදලා මුළු සබ්මරින් එක ඇතුළෙම මේක සර්කියුලේට් කරනවා. වටේට යවනවා. එතකොට නාවිකයන්ට අවශ්‍ය මාස ගණනාවක් ඉන්න අවශ්‍ය ඔක්සිජන් හම්බ වෙන්නේ මෙන්න මේ ක්‍රමයට. ඊළඟට ෆියුල් ද ත්‍රස්ට් කියලා කියනවා. දෙවන ලෝක යුද්ධයේදීත් පළවෙනි ලෝක යුද්ධයේදීත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තිබුණා. एक मे सबमरी वोल्ट थेल अभी मे इंधन सपैम पिली बंद एक विनव क्रम वेदिया खेदुआ मेन मे विधि हेट एक थेल विथराग्यनिया विनव सबमरी खेदुआ मे सबमरी निकटकिन मिल्क खाऊ की मे सबमरी निक पाविच कर लाई एगोलो तवा सबमरी निकट मे विधि हेट सर्फस् अभी मतुपीट टैबिल मे विधि हेट එක තැනක ඉඳලා එක සබ්මරින් එකක ඉඳලා අනිත් සබ්මරින් එකට අවශ්‍ය ඉන්ධන සපයනවා. පේනන විදිහෙන් හරි ස්මාර්ට් නේද? හැබැයි මේක කොච්චර ස්මාර්ට්ද කියලා බලමු. බලන්න මේකට පැය 4ක් විතර ගියා. පැය 4ක් විතර ගියා. දැන් මේ පැය 4 පාවිච්චි කරලා අනිත් හමුදාවල් විරුද්ධ පක්ෂ හමුදාව කරේ මේ විදිහට මේ සබ්මරින් සම්පූර්ණයෙන් විනාශ කරලා දැන් මගොල්ලන්ට දැන් මේ වීඩියෝ එකේ පේන විදිහට. ඒකින්ද විද්‍යාඥයන්ට අවශ්‍ය වුණා ඉන්ධන මේ විදිහට ගන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේදයක්. දැන් මේ ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් තමයි මේ ක්‍රමවේදය පාවිච්චි කරන්න පේනව නේද? තවත් සමහරකලට බෝට්ටු වලින් ගිහිල්ලා නැව් වලින් ගිහිල්ලා ඉන්ධන දුන්නු ක්‍රමයක් තිබුණා. ඒ වෙනුවට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නියුක්. මං කෙටි වචනයක් පාවිච්චි කරන්නේ නියුක්. මේ තියෙන්නේ නියුක්ලියර් රියැක්ටර් එකක්. අපි කියනවා නැෂ්ටික ශක්තිය පාවිච්චි කරන ක්‍රමවේදයක්. ඉතින් මේ එක්සත් ජනපදයේ විද්‍යාඥයෝ හොයාගත්තා නැෂ්ටික බලය පාවිච්චි කරලා මේ සබ්මරින් එක බල ගන්නවන්න. ඉතින් USS Pennsylvania කියන සබ්මරින් එකේ තියෙන නැෂ්ටික බලය ඒක ස්මාර්ට් හැබැයි හරිම ඩේන්ජරස් හරිම භයානකයි. මේක පොඩ්ඩක් හරි මේක හරියට මේන්ටේන් වුණේ නැත්නම් ඒක නාවිකයෝ විතරක් නෙමේ සම්පූර්ණ මුහුදම විනාශ වෙන්න ඉඩ තියෙනවා ඒ අවට ප්‍රදේශය. මේ තියෙන එක හැදිලා තියෙන සැකැස්ම පේනව නේද ලස්සනට ඒගොල්ලෝ මේ ග්‍රැෆික් එකක් හදලා පෙන්නනවා. මේ විදිහට ඒගොල්ලන්ට පුළුවන් මාස 6ක් එහෙම නැත්නම් කිලෝමීටර් අපි කියන නෝටිකල් මයිල්ස් අපි මේ විදිහට ගත්තොත් මාස 6ක් එහෙම නැත්නම් කිලෝමීටර් ලක්ෂයක් විතර එක දිගට යන්න. මේ තියෙන්නේ එක මේන්ටේන් කරන්න ඇතුළත් වෙන නිලධාරියා. එතන ඉහට කැමරාව ගෙනියන්න දෙන්නේ නැහැ. ඒක ඉතාමත් රහස්‍යගත රහසිගත ස්ථානයක් වෙන්න යනවා. ඉතින් හරිම ස්මාර්ට් හැබැයි හරිම ඩේන්ජරස්. ඊළඟට මේ සබ්මරින් එකේ තියෙන වෙපන්ස් මේ සබ්මරින් එකට පුළුවන් සම්පූර්ණ මහද්වීපයක් වුණත් විනාශ කරන්න. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මිසයිල පද්ධතිය ක්‍රියාත්මක වෙන හැටි. මේ තියෙන්නේ සීල් එකක්. මේ සීල් එක හරි ස්මාර්ට්.
ඒක මිසයිල් එලියට එනවත් එක්කම සීල් එක කැඩිලා ජලය එන්න කලින් යටින් ත්‍රස්ට් එකක් නැත්නම් යටින් බලයක් ඇවිල්ලා අපි දැන් මේකේ දර්ශනීය දකින්න විදිහට මෙන්න එනවා වායු ධාරාවක් මේ වායු ධාරාවත් එක්කම මිසයිල් එක උඩට යනවා එතකොට ජලය කාන්දු වෙන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ මේ විදිහට මේ මිසයිල් එක ඒගොල්ලන්ගේ අවශ්‍ය ටාගට් එකට යවනවා ඉතින් කියන විදිහට සම්පූර්ණ එන්ටයර් කන්ටිනන්ට් එකක් සම්පූර්ණ මහද්වීපයක් උනත් මේ සබ්මරින් එකේ තියෙන වෙපන්ස් වලට විනාශ කරන්න පුළුවන් හරිම භයානකයි අපි මේකෙන් ඉගෙන ගන්න ඇත්තටම සටන් කරන්න නෙමෙයි හැබැයි මේ තාක්ෂණය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ දියුණුව සඳහා ඉතින් අපි මේක පෝස්ට් කරලා පොඩ්ඩක් බලමු මේ සබ්මරින් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සබ්මරින් එක අපි කියන මෙතන මේ ප්‍රොපෙලර් එක මම ඒක ඇඳලා පෙන්නන්නම් ලකුණු කරලා මේ තියෙන ප්‍රොපෙලර් එක මේ ප්‍රොපෙලර් එක කැරකෙනකොට මේකෙන් වායු බුබුලු නිෂ්පාදනය වෙනවා මේ වායු බුබුලු මේ ජලය තුල ශබ්දයක් ඇති කරනවා එතකොට මිත් හතුරන්ට නැත්නම් සතුරන්ට දැනගන්න පුළුවන් ලේසියෙන්ම මේ හරියේ සබ්මරින් එකක් තියෙනවා කියලා එතකොට ඒගොල්ලන්ට ප්‍රහාරෙල්ල කරන්න ලේසි ඒක දන්න හින්දා විද්‍යාඥයෝ හැදුවා ප්‍රොපෙලර් එකක් අඩු ශබ්දයකින් හැබැයි වැඩි වේගයකින් ඉදිරියට යන්න පුළුවන් ප්‍රොපෙලර් එකක් ස්මාර්ට් නිර්මාණයක් නේ ස්මාර්ට් නිර්මාණයක් බලන්න මේක ඒගොල්ලෝ කොහොමද ඒක නිර්මාණය කරලා තියෙන්නේ කියලා මේ තිබුණේ දැන් ඔයගලන්ට දැක ගන්න පුළුවන් ඉන්නේ මුලින් තිබිච්ච විදිහ අපි මේක ප්ලේ කරලා බලමු ඔයගලන්ට පේනවා ඇති වායු බුබුලු මේ ප්‍රොපෙලර් එකෙන් නිෂ්පාදනය වෙනවා එකෙන් ශබ්දයක් ඇති වෙනවා හැබැයි ප්‍රොපෙලර් එක ස්ලෝ කරාම වායු බුබුලු නිෂ්පාදනය වෙන්නේ නැහැ හැබැයි ඉස්සරහට යන්නත් බෑ ස්පීඩ් එක මදි ඒ වෙනුවට ඒගොල්ලෝ ස්මාර්ට් නිර්මාණයක් කරනවා පෙති කීපයක් පෙති 3ක් වෙනුවට පෙති කීපයක් ඇති කරනවා මේ පෙති කීපේ පාවිච්චි කරලා ඒගොල්ලන්ට පුළුවන් වෙනවා වායු බුබුලු අවම වශයෙන් නිෂ්පාදනය කරලා ඉතා ඉක්මනින් වේගවත්ව ඒගොල්ලන්ගේ ඉලක්කය කරා යන්න. ඉතින් අද අපි කතා කරේ ස්මාර්ට් මැෂින් එකක් ගැන. මේ තියෙන්නේ USS Pennsylvania. ඇමරිකන් හමුදාවට තියෙන විශාලම සබ්මරින් එකක්. මේක න්ියුක්ලියර් පවර්ඩ්. න්‍යෂ්ටික බලයෙන් යුක්තයි. ස්මාර්ට් නිර්මාණයක් හැබැයි පාවිච්චි වෙන්නේ ඔගොල්ලෝ හිතාගන්න මොන වගේ දේවල් වලටද කියලා. ඉතින් අපිට මේවෙන් ආදර්ශ අරගෙන අපේ ජීවිතය ආලෝකමත් කරගන්න පුළුවන්. අලුත් විදියට හිතන්න පුළුවන්. අපි knowledge first වලින් ඔයගලන්ට කියන්නේ අලුත් විදියට හිතන්න, smart විදියට හිතන්න, smart වෙන්න.